සිින්දුවලට ප්ලේ කරදදි ඕන වෙන ලස්සන රෝලින් සෙට් එකක් ප්ලේ කරන විදිහ මේ වීඩියෝගේ මඟුලට කියලා දෙන්න. ලස්සන රෝලින් ටික ඉතින් පෝකොඩබල් බීට් එක කියන්නේ පින්නවලේ පින්සරොබ හැර සෙව්වන් දිහකට පෙම්බඳා එක්ක එක මාළඟටම තවලන් වෙලා මේ බස්නමතුමන්නේ වගේ ෆාස්ට් සින්දුවට ප්ලේ කරනකොට ලස්සන බීට් එක මම කලින් කියලා දීලා තිනවා පෝකොඩබල් බීට් එක ප්ලේ කරන විදිහ මෙන්න මෙම එන්නේ මම කලින් කියලා දීලා තියෙන හින්දා මම මේක ඉක්මනට කියලා දෙන්නම් මෙන්න මෙම එන්නේ අපේ හුරුවතින් ඕපන් එක හුරුවත කියන්නේ Tamanta හුරුවත මමත් එක්කේට වම්මත් දකුණත් එක්කේට දකුණත් වම්මත් දකුණත් එක්කනේ අනිත් පැත්තට ප්ලේ කරන්නේ ඒ දෙක මේ ටෝන්ස් ඕපන් රිම් ෂොට් ටච් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මම YouTube එකේ දාලා දෙනවා බේසික් ටෝන්ස් ප්ලේ කරමු කියලා වීඩියෝ කන්න එක දිනවා මේ ටෝන්ස් ප්ලේ කරන කියන බොහොම සරලව මම කියලා දීලා හොඳයි මෙන්න මෙම එන්නේ බීට් එක අපේ හුරුවතින් ඕපන් එකයි හුරුවතින් ටච් එකයි හුරු නැති අතර රිම් ෂොට් එකයි දෙවෙනි ගැල්ලෙන්නේ හුරුවතින් ඕපන් දෙකයි හුරු නැති අතර රිම් ෂොට් එකයි ඒ ගැල දිගම හරසේ ඕපන් ටච් රිම් ෂොට් ඕපන් ඕපන් රිම් ෂොට් ඕපන් ටච් රිම් ෂොට් ඕපන් ඕපන් රිම් ෂොට් හොඳයි මේ පළවෙනි රෝල් එන්නේ මෙන්න මෙහෙමයි හොඳයි මේක ගොඩක් ලේසි ප්ලේ කරන අපේ හුරු නැති අතර හිම තියන්න එක විතරක් ලඟල්ලන් ගිල්ල කෑත් කළා මේක හුරු නැති අතර තනියම ගිල්ල ටච් එකයි පුරුවකින් ටච් එකයි ආයෙත් ඇගිලි තුරේ ටච් එකයි 1 2 3 මෙන්න මේ වගේ හතරක් වදින්න දෙන්න දැන් ඔය ෆාස්ට් එකට එන්න මෙමයයි දෙවනි රෝලින් එකෙන් එන්න මෙමයයි හොඳයි මම ගි ස්ටෙප්ස් දෙකින් දෙන්න පල්ලි ස්ටෙප් එකෙන් එන්න මෙමයයි අපේ හුරුමෙදිත් තනිය ගිල්ලෙන් ටච් එකයි හුරුවතින් ටච් එකයි ආයෙත් හුරුමෙදිත් තනිය ගිල්ලෙන් ටච් එකයි හුරුවතින් ටච් එකයි දෙවෙනි ගැල්ලෙන්නේ මේ විදිහට හුරුමෙදිත් ඇඟිලි තුනේ ටච් එකයි තනිය ගිල්ලෙන් ටච් එකයි හුරුවතින් ටච් එකයි ආයෙත් ඇඟිලි තුනේ ටච් එකයි ඇඟිලි තුනේ ටච් එකයි තනිය ගිල්ලෙන් ටච් එකයි හුරුවතින් ටච් එකයි ඇඟිලි තුනේ ටච් එකයි ඒක තමයි දෙවෙනි ගැල්ල දැන් පළවෙනි ගැල්ල දෙවෙනි ගැල්ල ආවම පස්සේ දැන් මේ පළවෙනි ගැල්ලයි දෙවෙනි ගැල්ල එකතු වෙලා ගහමු කොටස දෙන්නේ මේ වගේ දෙකක් වදින්න ඕනේ තුන්වෙනි රෝලින් එකේ ඉන්නේ මෙහෙමයි අපි කලින් ප්ලේ කරපු රෝලින් එකේම අනිත් පැත්ත අපි කලින් ප්ලේ කරේ එහෙමනේ මේක එන්නේ හොඳයි මම මේ කැරි දෙහින් කියලා දෙන පළවෙනි කැල්ලෙන් මෙහෙමයි අපේ හුරුම දෙතේ ඇඟිලි තුනෙන් ටච් එකයි තනිය ගිල්ලෙන් ටච් එකයි ආයෙත් හුරුව තිරි ටච් එකයි ආයෙත් ඇඟිලි තුනෙන් ටච් එකයි දෙවෙනි කැල්ලෙන් මෙවයි හුරුම දෙතේ තනිය ගිල්ලෙන් ටච් එකයි හුරුව තිරි ටච් එකයි ආයෙත් තනිය ගිල්ලෙන් ටච් එකයි හුරුව තිරි ටච් එකයි දැන් මේ කැල් දෙකම එකතු කරලා ගහමු කැල් තින් මේ වගේ දෙකක් වදින්න ඕනේ අන්තිම රෝලින් එක කියන්නේ මෙහෙමයි හොඳයි මම මේක ස්ටෙප්ස් දෙකකින් කියලා දුන්නා පළවෙනි ස්ටෙප් එක කියන්නේ මෙහෙමයි අපේ හුරු නැති තැන කියලා තුනෙන් ටච් එකයි එතනටම තනිය කියලා ටච් එකයි හුරු වතින් ටච් එකයි ආයෙත් තැන් තුනෙන් ටච් එකයි ඊට පස්සේ ආයෙත් හුරු නැති තැන තනිය කියලා ටච් එකයි හුරු වතින් ටච් එකයි මේක ඇල් ටිකම ආවොසේ මේ වගේ දෙකක් වදින්න ඕනේ. අන්තිම කෑල්ල හුරු නැති දෙන්නේ තුනෙන් ටච් එකයි, තනිය ගිල්ලෙන් ටච් එකයි, හුරු වදින් ටච් එකයි ආයේ තුනෙන් ටච් එකයි. පළවෙනි ස්ටෙප් එකෙන් දෙකයි, දෙවෙනි ස්ටෙප් එකෙන් එකයි.